ඔබ ඔබේ දරුවට එකම දේ දසදහස් වාරයක් කිව්වත් ඔබේ දරුව හැමදාම කරන්නේ එකම දේද? ඒ කියන්නේ ඔබේ දරුවා හිමින් ඉගෙන ගන්න දරුවෙක්ද? එහෙමත් නැත්නම් ඔබ කියන දේ තේරුම් ගන්න දරුවට දසදහස් වරකටත් වඩා ඔබ එකම දේ කියව යුතුද? ඔබ දසදහස් වාරයක් කිව්වත් ඔබේ දරුවා ඒ දේ තේරුම් ගන්නේ නැත්නම් වරද තියෙන්නේ දරුවා තේ නෙමෙයි. එහෙනම් හිමින් හිතන්නේ හිමින් ඉගෙන ගන්නේ ඔබේ දරුවා නෙමෙයි. ඔබ හැමදාම අපි එකම දේ එකම විදිහට කරලා අපිට හැමදාම ලැබෙන්නේ එකම විදිහේ විසඳුමක් නම් එකම විදිහේ පිළිතුරක් නම් එකම විදිහේ ප්‍රතිඵලයක් නම් එහෙනම් අපි මේ දේ කරන විදිය අපි මේ දේ ගැන හිතන විදිය අපි මේ දේ කරන්න ගන්න උත්සාහය සහ ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ. ඉතින් ඔබේ දරුවන්ගේ වෙනසක් බලාපොරොත්තු වෙන ඔබ හැමදාම එකම විදිහට කරලා ලැබෙන ප්‍රතිඵලය වෙනස් කර ගන්න නම් ඔබ කරන දේවල් වෙනස් කරන්න අවශ්‍යයි. දරුවා දිහා බලන විදිය, දරුවාට ඔබ උපදෙස් දෙන ආකාරය, දරුවා සමග ඔබ කතා කරන ආකාරය, දරුවා සමග ඔබ ක්‍රියාකාරකම් කරන ආකාරය සහ දරුවාට ඔබ සලකන ආකාරය ඔබ අනිවාර්යයෙන්ම වෙනස් කරගත යුතුයි. ඔබ සිතන ආකාරය වෙනස් කරගන්න, ඒ මගින් දරුවා තුලත් වෙනසක් ඇති කරන්න. හැමදාම කියන එකම දේ දරුවා අහන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම වෙනස් විදිහක් ගන්න. ඒ වෙනස් විදිය තුලින් ඔබත් ඔබේ දරුවාත් වෙනස් වෙනවා.